මිනිසාගේ මධ්‍යස්නායු පද්ධතියට අන්තර්ගත වන මොළයේ හා සුෂුම්නාව අතරින් මොළය තුල අන්තර්ගත එක් එක් ව්‍යුහයන් මගින් මිනිසාගේ දේහය තුළ සිදුවන පරිවෘත්තීය ක්‍රියාකාරීත්වයන් පාලනය කිරීමක් සිදු කරන අතර ඉච්ඡානුග ක්‍රියාකාරීත්වයන් පාලනය කිරීමක් තීරණ ගැනීම මතකයේ පවත්වා ගැනීම ආදී විශේෂිත කෘත්‍යයන් කිහිපයක්ම ඉටු කරනු ලබනවා। मोले आश्रित सिद्धवन उग्र आबाद तत्व हेतु कोटगेन मोले अतिवन असामान्य क्रियाकारित्वे ओस्से अतिवन मानसिक रोगी तत्व वशेन स्किज़ोफ्रेनिया हेवत बिन्नोन्मादे रोगी तत्व हंदुन्नन्नट पुलुवन्। स्किज़ोफ्रेनिया रोगी तत्व मौलिक आबादी किहिपेक एकतुवक लेस दक्विय हेकि अतर मिथ्या मत दडियो विश्वास किरीमत वेरदि कोणेकिन सैम देयक देसम बेलीमत असामान्य हेसिरीम रटाव मेन्म असामान्य सितीमे क्रियावली पवत्वागन यामत मौलिक वशयेन देख गन्नट पुलुवन्। සාමාන්‍යයෙන් කුඩා දරුවන් අතර මෙම රෝගී තත්ත්වය දැකගත නොහැකි අතර වයස අවුරුදු 45ට වඩා වැඩි කාන්තාවන් මෙන්ම පුරුෂයන් අතර බහුල වශයෙන් ඇතිවන රෝගී තත්ත්වයක් වශයෙන් සලකන්නට පුළුවන්. ස්කිස්රොෆීනියා රෝගී තත්ත්වයේ වැළඳුණු පුද්ගලයන් ගැටලු පිළිබඳ අසාමාන්‍ය පරාසයකට සිටීමක් සිදු කරන අතර අසාමාන්‍ය ලෙස සංවේදී වීමක් හෝ හැසිරීම පවත්වාගෙන යාමක් සිදු කරනු ලබනවා। මෙම රෝගී තත්ත්වේ නිසා පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝග ලක්ෂණ වෙනස් වන අතර සමස්තයක් වශයෙන් ගත් කල දේහයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය නිසියාකාරව පවත්වාගෙන යාමට නොහැකි වීම දැක ගන්නට පුළුවන්। ඉහත රෝගී තත්ත්වේ වැළඳූ පුද්ගලයන් 5 දිනකින් 4 දිනකටම පාහේ ඇතිවන තත්ත්වයක් වශයෙන් වැරදි මිත්‍යා විශ්වාස කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම දැක ගන්නට පුළුවන්। ඊට අමතරව විවිධ අවස්ථාවල අසාමාන්‍ය පරිදි සංවේදී වීම පවත්වාගෙන යාමත් අනෙක් පුද්ගලයන් සමග නිසියාකාර සංනිවේදනයන් පවත්වාගෙන නොයාමත් මෙන්ම නිවැරදිව තීරණ ගැනීමේ නොහැකියාවක් ඇතිවීමට අවදානමක් ඇති අතර සාමාන්‍යයෙන් මෙම රෝගීන්ගේ කතා කිරීමේ අඩුවීමක් මෙන්ම දිනදා ක්‍රියාකාරකම් සඳහා අකමැත්තක් පෙන්වීමත් සාමාන්‍ය රෝග ලක්ෂණ වශයෙන් දැක ගන්නට පුළුවන්। තරුණ වියේ පසුවන පුද්ගලයන් සඳහා මෙම කිස්ට්‍රොෆීනියා රෝගී තත්ත්වයේ වැළඳීම නිසා ඔවුලේ සමාජිකයන් යහළුවන් ප්‍රතික්ෂේප කිරීමත් ඔවුන්ගේ සාමාන්‍ය දක්ෂතා පිරිහී යාමට ලක්වීමත් නිසියාකාරව නිින්ද යාම සිදු නොවීමත් සෑම විටම තමාට කිසිවක් සිදු කළ නොහැකි යන්නෙහි වීමත් මූලික රෝග ලක්ෂණ වශයෙන් දැක ගන්නට පුළුවන්। ඉහත රෝග ලක්ෂණ පෙන්වූ මූල අවස්ථාවේදීම වෛද්‍ය විද්‍යානුකූල ප්‍රතිකාර සඳහා යොමු කිරීමක් අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි। वैद्य विद्यानुकूल समीक्षण वलिन सोयागिन अति आकार मिम किस्ट्रोफीनिया रोगी तत्व सदहा जानमे वशेन अतिवन बलपैमत पारशीरिक वशेन अतिवन बलपैमत हेतु साधक वन भव सोयागिन නිතර ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීම නිසා මොළය ආශ්‍රිතව සිදුවන සාමාන්‍ය ක්‍රියාකාරීත්වයේ බිඳ දැමීමට ලක් වෙනවා। මෙහිදී මොළයේ ස්නායු අතර පවතින සාමාන්‍ය රසායනික ක්‍රියාකාරීත්වයන් දුර්වල වීමක් සිදුවන අතර ඩොපමින් ග්ලූටමේට් ආදී නියුරෝට්‍රාන්ස්මිටර්ස් ලෙස හඳුන්වනු ලබන රසායනික ද්‍රව්‍යයන් වල අසාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් රෝගී තත්ත්වයේ ඇතිවන බව සොයාගෙන ඇත। මේ ආකාරයෙන් මොළය ආශිතව පවතින ස්නායු වල සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීමක් සිදුවන අතර පාරම්පරිකව මානසික රෝගී තත්ත්වයන් පැවතීමත් නිතර වෛරස් ආසාදනය වීමට හෝ විෂ වර්ග දේහගත වීමත් ගර්භණී අවධියේ පළමු මාස 3 තුල හෝ දෙවන මාස 3 තුල නිසියාකාර පෝෂණයක් නොලැබීමත් චුද්‍රජීවී ආසාදනයකට පත්වීමෙන් හෝ මෙම රෝගී තත්ත්වයේ වැළඳීමට අවදානමක් ඇති බව සොයාගෙන ඇත। ඊට අමතරව පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අසාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් වයස්ගත වූ දෙමව්පියන්ට උපදින දරුවන් අතර මෙම රෝගී තත්ත්වයේ ඇතිවීමට අවදානමක් ඇති බවද වෛද්‍යමය සමීක්ෂණවලින් සොයාගෙන ඇති බව දැක ගන්නට පුළුවන්। මෙලෙස කිස්ට්‍රොෆීනියා ආදී මානසික රෝගී තත්ත්වයන් වැළඳීම නිසා පුද්ගලයා සියදිවි හානි කර ගැනීම ආදී තත්ත්වයන්ට නැඹුරු වීමක් දැකගත හැකි අතර එම නිසා මූලික අවස්ථාවේදීම වෛද්‍යමය ප්‍රතිකාර සඳහා යොමු කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි। වෛද්‍යමය ප්‍රතිකාර සඳහා යොමු කළ මුල් අවස්ථාවේදී රෝගියා වෛද්‍යමය විශ්ලේෂණ ක්‍රම කිහිපයකට ලක් කිරීමක් සිදු කරනු ලබනවා। මෙහිදී රෝගියාගේ සාමාන්‍ය රෝග ලක්ෂණ පරීක්ෂා කිරීමක් සිදු කරන අතර මානසික ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහා සයිකොලොජිකල් ටෙස්ට් ආදී විශ්ලේෂණ ක්‍රම සිදු කරනු ලබනවා। ඊට අමතරව මොළය ආශිතව යම්කිසි ආබාධ තත්ත්වයක් ඇති වී ඇද්දේ පරීක්ෂා කිරීම සඳහා MRI ස්කෑන් CT ස්කෑන් සිදු කිරීමක්ද දැක ගන්නට පුළුවන්। කිස්ට්‍රොෆීනියා ආදී මානසික රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීම කෙටි කාලීනව සිදු කළ නොහැකි අතර එය දීර්ඝ කාලීන ප්‍රතිකාර තත්ත්වයන් දක්වා සිදු කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුය।
මෙහිදී මූලික වශයෙන් රෝගියාට ඖෂධමය ප්‍රතිකාර ලබා දීමක් සිදු කරන අතර සයිකලොජිකල් තෙරපි ලෙස හඳුන්වනු ලබන රෝගියාගේ මානසික මට්ටම පාලනය කිරීමට අවශ්‍ය චිකිත්සාවන් සිදු කිරීමත් දැක ගන්නට පුළුවන්. ප්‍රතිකාර වලට අමතරව අනිවාර්යයෙන්ම රෝගියාගේ ආරක්ෂාව තහවුරු කිරීමක් සිදු කළ යුතු අතර නිසියාකාර පෝෂණය ලබා දීමත් ප්‍රමාණවත් තරම් නිින්ද ලබා දීමත් අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. एंटीसाइकोटिक्स मेडिकेशन लेस हंदरुन लबन औषधमय प्रतिकार लबादीमक सिदु करन अतर एमगिन मोलयाशितव सिदुए एति डोपामिन सेरोटोनिन ग्लूटामेट आदि न्यूरोट्रांसमीटर रासायनिक द्रव्य वल असामान्य क्रियाकारित्वे पालने किरीमक सिदु करन लबनवा अदाल वैद्यमय प्रतिकार निसियाकारव लबा गनीम मगिन मेम रोगी तत्वे सोपत् कर गनीमट हेकियावक एति अतर रोगी तत्वे सोपत् कर गनीम सदहा रोगियागे पौले सिटिन अनिकुत सामाजिकयन्गेद सहयोगे लिबीमद वैदगत्वे।